ආණ්ඩුව දැන් හෙමින් හෙමින් ඒකාධිපති ගමනකට යමින් තිබෙන්නේ. බලන්න දැන් පෞගේ සතියේ කරලියට ආපු විකාශන අධිකාරී පනත. දැන් මොකටද මේ විකාශන අධිකාරී පනතක් ගේන්න උත්සාහ කරන්නේ? ඒක බැලූ බැල්මට හරිම සුන්දරයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මම දැක්ක අධිකරණ අමාත්‍යතුමා ප්‍රකාශ කළා තිබුණා මේ ආයතන නියාමනය කිරීම සඳහා වඩාත් හොඳ තත්ත්වයට පරිවර්තනය කිරීම සඳහා මේ විකාශන අධිකාරී පනත ගේන්න කියලා. හැබැයි විකාශන අධිකාරී පනත ගෙනීමේ යටි අරමුණ කුමක්ද කියලා අපිට හොඳටම පැහැදිලි. ඒක ප්‍රධානම කාරණේ තමයි මාධ්‍ය ආයතන තමන්ට ඕනෑ විදියට හසුරුවා ගැනීම මේ බලය තවදුරටත් තමන් සතු කර ගැනීම සහ බලපෑම් කිරීමට තමයි විකාශන අධිකාරී පනත හරහා ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ. ඉතින් අපි අහන ආණ්ඩුවට ලැජ්ජාවක් තියනවද කියලා. මොකද මේ රටේ මිනිස්සු දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරගෙන තිබෙන්නේ. ඒක 100% ක්‍රියාත්මක නොවුණත් ඒක මහජන අයිතියක්. ඒත් එක්කම ප්‍රවෘත්ති වාර්තාකරණය කිරීම, ඒත් එක්කම ඒ පිළිබඳ රට දැනවත් කිරීම මාධ්‍යයට අයිති වැඩක්. ඒතකොට එවැනි අයිතියක් බලපෑම් කිරීම, තමන්ට ඕන විදිහට ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්න, වාර්තා කරන්න, ඒ වගේ අවස්ථාවකට තල්ලු බියගන්වල කටවල් වහන්න උත්සාහ කරනවා නම් ඒක මං හිතනවා අපේ සමාජයට නොගැලපෙන, ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන, මාධ්‍ය නිදහසට නොගැලපෙන ක්‍රියාවක් හැටියට අපි දකින්නේ. ඒස විකාශන අධිකාරී පනත මේ වෙනකොටත් දැවැන්ත සාකච්ඡාවක තිබෙන්නේ. අපි මේ පිළිබඳව තාමත් පැහැදිලිව අධිකරණ ක්‍රියාවලියට යාමටත් බලාපොරොත්තු වෙනවා. මොකද මේකේ තියෙන මූලික කාරණා අපි කියනවා ගැලපෙන්නේ නැහැ කියලා. පළවෙනි එක තමයි ඇත්තටම මාධ්‍ය පාලනය කිරීම සඳහා ඔවුන් පළවෙනියම අනුගමනය කරන ක්‍රියාවලිය තමයි මේ පනත සම්මත වුණු වහාම සියලු විකාශන කරන ආයතන ගුවන්විදුලි, ඒ වගේම රූපවාහිනී, සියලු මාධ්‍ය ආයතනවල දීලා තිබෙන බලපත්‍ර අයිතිය අහෝසි වෙනවා. ඊට පස්සේ ඔවුන් අලුතෙන් ඉල්ලුම් කරන්න ඕනේ, අලුතෙන් ලබා ගන්න ඕනේ. එයින් මොකද්ද කියන්නේ? සමහර මාධ්‍ය ආයතනවලට බැවිනි බලපත්‍ර නිකුත් නොකර සිටීමට විශේෂ බලයක් මේ විකාශන අධිකාරියට ලැබෙනවා. ඒක හොඳද කියලා අපි නැවත අහනවා ආණ්ඩුවෙන්. මොකද දැනටමත් බලපත්‍ර ලබා දීලා ක්‍රියාත්මක වෙන ආයතන නැවත ඉල්ලුම් කරලා අලුතෙන් මේ ලයිසන් එක ලබා ගන්න ඕන කියලා තමයි මේ කියන්නේ. දෙවෙනි එක තමයි මේ පනත හරහා මාධ්‍ය ආයතන තමන් ලබා ගත්තා වූ බලපත්‍රය නැත්නම් ලයිසන් එක සෑම වර්ෂයකම අවසන් වීමට, තමන්ගේ බලය අවසන් වීමට මාස 3කට කලින් ඉල්ලුම් කරන්න ඕනේ. වාර්ෂිකව තමයි මේක දෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඒක කොච්චර අවදානමක්ද කියලා බලන්න. ඒක පැත්තකින් විශාල වියදමක් දරලා ඇති කරගත්ත මාධ්‍ය ආයතනයක් ඊළඟ වර්ෂයේ පිළිබඳ විශ්වාසයක් නැතුව ලොකු මුදලක් යට කරගෙන මේවා පවත්වාගෙන යන්නේ කොහොමද? ඇත්තටම කිව්වොත් එහෙම මේ අවුරුද්දේ බලපත්‍රය අරගෙන ඒ බලපත්‍රය හරහා තමන්ගේ ආයතනය පවත්වාගෙන ගිහිල්ලා ඊට පස්සේ නුදුන්නොත් ඔවුන්ට අත්වන ඉරණම මොකද්ද කියලා බලන්න. ඒතර වාර්ෂිකව අලුත් කිරීම ගැන නෙවෙයි මේ කියන්නේ. වාර්ෂිකව ඒවා දෙන කතාවකුත් නෙවෙයි මේ කියන්නේ. නැවත බලපත්‍රයක් ලබා ගැනීම කරන්න ඕන වාර්ෂිකව. ඒක තාමත් භයානක තත්ත්වයක්. මේකෙන් පේන්නේ කටවැසීමක්, බය කිරීමක් මාධ්‍ය ආයතන කියලා අපි දකිනවා. තුන්වෙනුව මේ සඳහා විකාශන අධිකාරිය වෙනුවෙන් නියෝජිතයන්පත් කරන්නේ කවුද? මේ කොයිද ස්වාධීනත්වයක්? මෙහි සම්පූර්ණයෙන්ම නියෝජිතයන් නැත්නම් සමාජිකයන්ව පත් කරන්නේ ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් ව්‍යවස්ථාදායක සභාව. ඒතකොට ජනාධිපතිවරයාට උවමනාය තමයි විකාශන අධිකාරියේ සමාජිකයන් හැටියට පත් කරන්නේ. කොහෙද මේ ස්වාධීනත්වයක්? ඒ විතරක් නෙමෙයි, ඒ එක පැත්ත. අනිත් පැත්තෙන් ලැබෙන පැමිණිලි හෝ මේ විකාශනය කරන වාර්තාවන් සහ ප්‍රවෘත්ති වෙන්න පුළුවන් විවිධ වැඩසටහන් වෙන්න පුළුවන්. මේ වැඩසටහන් පිළිබඳව යම් ආකාරයක පැමිණිලි ඒවා විභාග කිරීම සඳහා දැන් විකාශන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ 3 දෙනෙකුගේ කමිටුවක් තමයි ක්‍රියා කරන්නේ. ඒක නිසි බලධාරීන් 3 දෙනෙක්. ඔවුන් ක්‍රියාත්මක වෙන ආකාරය ස්වාධීනයි කියලා කාටවත් තහවුරු කරන්න බෑ. එතකොට මෙතෙන්දි වෙන්නේ විකාශන අධිකාරියේ පනත හරහා සම්පූර්ණයෙන්ම මේ රටේ විද්‍යුත් මාධ්‍ය පාලනය කිරීමට, ඒත් එක්කම ඒවායේ කටවැසීමට සහ බය කිරීමට විකාශන අධිකාරී පනත යොදා ගන්න හදනවා. මං අහන්නේ මේකද හදිස්සියම මේ රටේ අවශ්‍යතාවය? විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වැඩ පිළිවෙලට වඩා කොච්චර හදිස්සි කාරණා තිබෙනවද? මිනිස්සු බඩගින්නේ, මිනිසුන්ට ප්‍රශ්න ගොඩක් තිබෙනවා, ආදායම් වැටිලා, ආර්ථිකය වැටිලා, මේ සියල්ල තිබේදී මෙවැනි අනපනත් නීති ගෙනල්ලා මොකද්ද මේ උත්සාහ කරන දේ? අපි අහන්නේ විකාශන අධිකාරී පනතක් කඩිනමින් කිරීමට අවශ්‍ය නැහැ. මේක නියාමනය කිරීම සඳහා ඕනතරම් අනපනත් ලංකාවේ තිබෙනවා. ඉතින් ඒ නිසා මේක හදිස්සි පනතක් හැටියට මෙලෙස ගෙනීමට දරන උත්සාහය මම හිතනවා මේ රටේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයට මහා විශාල අනතුරක් කරන්න මේ සූදානමක් හැටියට අපි දකින්නේ. ඉතින් ඒක නිසා ඒකට අපිට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. මේ පිළිබඳව අපි අධිකරණ ක්‍රියාවලියකටත් අවතීර්ණ වෙන්න විපක්ෂයේ පක්ෂ ගණනාවක් දැනටමත්
එකගත්වයට පත්වලා තිබෙනවා. ඒවගේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුව නැත්තං විධායක සභාවත් මේ පිට සාකච්ඡා කරලා එකඟ වෙලා තිබෙනවා මීට එරෙහිව නීතිමය පියවරවලට අපි යා යුතුයි කියලා. ඒ කාරණය අපි මතක් කරන්න කැමති. ඒත් එක්ක මේකටම සම්බන්ධ හතරවෙනි කාරණය මට කියන්න ඕනේ. දැන් ආණ්ඩුව දූෂණ විරෝධී නැත්තම් දූෂණයේ පිටු දැකීමේ පනතක් කියන යෝජනා කරලා තිබෙනවා. ඒ පිළිබඳව ඇත්තටම අපි දකිනවා එහෙම දේවල් ගේන්න ඕනේ. හැබැයි මේ ගේන පනතේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ජනතාව ඉල්ලා සිටින මූලික කාරණා අත්හැරලා ගේන්නේ. මොකද්ද මූලික කාරණා කියලා මම කිව්වේ? තමුනාසට මතකයි අරගලේ වෙලාවේ මේ රටේ ජනතාව බහුතරයක් පාරට බහැලා කිව්ව මූලික කාරණා දෙක තුනක් තිබුණා. පළවෙනි කාරණේ තමයි කිව්වේ ලංකාවෙන් සොරකම් කරගෙන ගිය අපේ වත්කම් ශ්‍රී ලාංකික පුරවැසියන්ට අයිති දේපල සහ මේ රටේ හොරකම් කරගෙන ගිය ඒ දේපල හා මුදල් ආපසු ලබා ගැනීමට ක්‍රියා කළ යුතුයි කියලා තද බලලීමක් මේ රටේ මහජනතාවකින් එල්ල වුණා. ඒත් එක්කම දෙවැනි එක තමයි එවැනි වරදක් කරපු කණ්ඩායම් වලට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලත් ජනතාව පාරට බහැලා කිව්වා. දැන් අරගලයෙන් ඒ පාරට ගහවලා කියපු මූලික කාරණා දෙකම මේ දූෂණයේ පිටු දැකීමේ පනතේ නැහැ. ඒ කියන්නේ ස්ටෝලන් ඇසට් රිකවරි කියන කතාව මේකේ නැහැ. ඇයි මේක අත්හැරලා දූෂණයේ අනාගතයේ පිටු දැකීම සඳහා වූ කාරණා කීපයක් ගැන යෝජනා කරනවා. අපි අහන්නේ ඇයි මේ කාවද මේ ආවරණය කරන්නේ? කාටද මේ නිදහසක් දෙන්නේ? අපි අහන ප්‍රශ්න කරනවා ආණ්ඩුවෙන්. ඇයි මේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම අමතක කරලා දාලා අලුතෙන් හිතමු කියලා කවුරු හරි කියනවා නම් ඒක වෙනම කතාවක්. හැබැයි මෙතන එහෙම හිතන්න බෑ. ඇයි මේ රටේ ජනතාව දන්නවා අපේ රටේ මුදල් දේපල මහා විශාල ලෙස වංචාවක් සිදු වෙලා තිබෙනවායි කියලා. ඒත් එක්කම ඒවා අරන් ගිහලා විවිධ රටවල තැන්පත් කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒවා කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න උවමනයි කියලත් රටේ ජනතාවගේ තදබල විශ්වාසයක් තිබෙනවා. එවැනි අවස්ථාවක එය සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා ඒ අයට නිදහසක් දෙන්න ක්‍රියා කරනවා නම් ඒ අය බේරා ගන්න ක්‍රියා කරනවා නම් ඒක සම්පූර්ණ වැරද්දක් හැටියට අපි දකින්නේ. ඉතින් වරදක් කරලා තිබෙනවා නම් ඒ වරදට දඬුවම් දිය යුතුම තිබෙනවා. ඒත් එක්කම අපේ රටේ දේපල මුදල් සහ වෙනත් වත්කම් කොහේ හරි ලෝකෙ තිබෙනවා නම් ඒවා ආපසු ලංකාවට ගෙන්වා ගැනීමටත් අපි ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඉතින් එහෙම නොකර මේ ආකාරයෙන් අර ලෝකෙට පේන දූෂණ විරෝධී පනතක් අපි ගේනවා කියලා කියමින් අර කණ්ඩායම් හොරු කණ්ඩායම් ආරක්ෂා කරන්න ආණ්ඩුව නීතියෙන්ම ප්‍රතිපාදන හදනවායි කියලා කියන්නේ. ඒකෙන් අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි කවදාකවත් මේ ජනාධිපතිවරයාවත් මේ ආණ්ඩුවත් ඒ හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝකේ සංවිධාන ගණනාවක් මෙවැනි පනතක් ගේන්න කියලා කියනවා. ඒ සඳහා ඇඟ බේරා ගැනීමට මේ පනත ගේනවා හැර සැබෑ ලෙසම කිසියම් වූ විශ්වාසයකින් මේ පනත ගේනවා කියලා අපිට හිතන්න අමාරුයි. ඇඟ බේරා ගැනීමට තමයි මේක කරන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් දූෂණ විරෝධී නැත්නම් දූෂණ පිටු දැකීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යෝජිතව තිබෙනවා. එතකොට ඒ පනත අපි කියනවා වහාම ඉදිරිපත් කරන්න. හැබැයි ඒ පනත ඇතුළට එන්න ඕනේ මේ රටෙන් හොරකම් කරගෙන ගිය මුදල් දේපල වස්තුව ආපසු ලබා ගැනීමේ නීතියත්, ඒ වගේම ඒ අයට දඬුවම් කිරීමේ නීතියත් ගේනවා. මේක අනාගතයට පමණක් සීමා වෙන නීති හදන්නේ නැතුව මේ රටේ අතීතයේ කරපු වැරදි පිළිබඳවත් දඬුවම් නොකළොත් ඒක ජනතාවකට කරන අගෞරවයක් හැටියට අපි දකින්නේ. ඉතින් මේ වගේ කොලේ වහලා යම් ආකාරයෙන් පැනල යන උත්සාහ කිරීම අපි හිතන්නේ ආණ්ඩුවේ සැබෑ නිරුවත එළියට එන්න උත්සාහ කිරීමක් හැටියට අපි දකිනවා. මේ පනත ඇත්තටම ගේන්නේ ඇඟ බේරා ගැනීමට පමණයිද කියලා අපි අහන්න කැමති ආණ්ඩුවෙන්.